ගීතා කුමාරසිංහ මැතිනියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කළේ දිත්තපුරවැසිභාවය සහිතයි කියන කරුණ පදනම් කරගෙන. හැබැයි ද්‍රවිඩදාධික සන්ධානයේ TN එකේ මන්ත්‍රීවරු විශාල පිරිසක් මේ වෙන විට දිත්තපුරවැසිභාවය සහිත අය බව අපි සියලු දෙනා දන්නවා. හැබැයි ඒවා නීතිය ඉස්සරහට ගිහිල්ලා ඔප්පු කිරීම සඳහා අවශ්‍ය කරුණු කතානායකවරයා හෝ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ප්‍රධානී විසින් තවමත් නිසි ලෙස ලබා දෙන්නේ නැහැ. හැබැයි මේ දිත්තපුරවැසිභාවය සහිත මන්ත්‍රීවරු හෙළිදරව් කරන්න ඔවුන්ට ඒ සම්බන්ධයෙන් මන්ත්‍රී ධූරය දැරීමට අයිති නැහැ කියන කරුණ සම්බන්ධයෙන් අධිකරණය කරුණ දක්වන්න මේ රටේ නීතිඥවරු විදියට විශාල පිරිසක් සූදානම් වෙලා සිටිනවා. දැන් මේ විපක්ෂ නායක කාර්යාලය තියෙනවා. ද්‍රවිඩදාධික සන්ධානය ඇතුළු මේ දිත්තපුරවැසිභාවය ලබාගත් මන්ත්‍රීවරුන්ගේ තොරතුරු විශාල පිරිසක්. විශාල තොරතුරු සංඛ්‍යාවක්. ඔවුන්ගේ විදේශ ගුවන් බලපත්‍රයේ අංකය ඒ මත දිත්තපුරවැසිභාවය පිළිබඳ තොරතුරු රැස් කිරීමේ හැකියාව තියෙනවා. තහවුරු කිරීම අධිකරණ ස්ථානයේ කියලා තහවුරු කිරීමේ කරුණු දක්වන්න පුළුවන්. ඒ නිසා වුන් මේ කරුණු හෙළිදරව් වෙන එක වළක්වන්න තමයි මේ විපක්ෂ නායක කාර්යාලය අත්පත් කරගෙන ඉන්නේ. විපක්ෂ නායකවරයා කියලා කතානායකවරයා කියලා තියෙනවා. ඒ විපක්ෂ නායක කාර්යාලය අත්පත් කරන් ඉන්නේ ද්‍රවිඩදාධික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට දිත්තපුරවැසිභාවය පිළිබඳ තොරතුරු හෙළිදරව් වීම වළක්වන්න.